බැඳුම් කර සිද්ධිය සම්බන්ධව ජනාධිපති කොමිෂන් සභාව එක පරීක්ෂණය කරලා මේ වාර්තාව එළියට දීලා තියෙනවා. එදා අපිට මඩ ගැහුවා අපි දුරකථනයෙන් කතා කරා කියලා. හැබැයි අපි දන්න විදිහට මේ වාර්තාවේ එහෙම සඳහනක් නැහැ. අර කෝප් කමිටුවේ හිටපු පුට් නෝට් ගැහුවේ එකට ගහනකොට කිව්වේ මේකේ සැබෑ වංචාවක් වෙලා තියෙනවා අපි ඉල්ලස්සනවා කියලා. ඔන්න දැන් වෙලාව ඇවිල්ලා. ඔයාලම පත් කරගත්ත ජනාධිපතිම ඔයාලට කියනවා වංචාවක් වෙලාලු. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නොකල යුත්තක් කරලාලු. රවි කරුණානායක ඇලෝසියස්ලත් එක්ක ගෙවල් ගත්ත එක නඩු දානවලු. එතකොට දැන් අගමැතිතුමා රවි කරුණානායක මහත්තයෝ දැන් රෙද්දක් ඇඳගෙන ඉන්නේ කොහොමද? දැන් යහපාලන රෙද්ද ගැලවිලානේ දැන් තියෙන්නේ. යහපාල කියනනම් දැන් වහා ඉල්ලස්වන්. රවි කරුණායක මැතිතුමාට යම් චෝදනාවක් එල්ල වෙලා තිනවා. හැබැයි ඒක චෝදනාවක් විතරයි. එතුමා ඒක අධිකරණයේ ගිහිල්ලා එතුමාගේ නිවැරදිභාවය ඔප්පු කරන්න ඕනේ. එතනින් පස්සේ පුළුවන් මේක හරිද වැරදිද කියන තීන්දුව ගන්න. බැඳුම් කර වංචාවේ ප්‍රධාන මිනිහා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වගේ අගමැති රනිල් වික්‍රමසිංහ. ඒ වගේ කියන ප්‍රධානියාවට විරුද්ධව කෝ චෝදනා? මුකුත් නෑ. කැකිල්ලේ රජුරු වගේ නඩු තීන්දුව වගේ තමයි මේවා. මෙතන කාගෙරි අගේ මේක ලිස්සල යවන්න ඕන. ලිස්සල යවුවට පස්සේ වැඩේ ඉවර කරා. වැඩේ ඉවර කරයි ප්ලාස්ටර් දාලා තුවාලේ යට අපි ඒකයි වේලාසුරින් කිව්වේ මේක බැඳුම් කර නාටකේ. වැරදි කරන පුද්ගලයා හැම පැත්තෙම ඉන්න පුළුවන්. නමුත් අපි විසින් අලාභ හානි කරපු මිනිස්සුන්ට නිසි දඬුවම් දෙන්න කිසිවිටකවත් පැකිල්ල නැහැ. ඒක තමයි යහපාල නාණ්ඩුව කියන්නේ. අපිට කරන්න බැරි වෙච්ච දේ තමයි දඬුවම් දෙන්න අපහසු වෙලා තියෙන සමහරුන්ට තාමත් බී රිපෝට් එකට අවශ්‍ය කරන කරුණු ගුණ කරගන්න ප්‍රමාදයක් තියෙනවා. හොරු බලන් මෙනවා කියලා ආවේ මාස දෙකෙන් නිසා ගැහුවා. අද රමි කරුණායක නේ රනිල් හොරා කාල මුළු රටේ මාර්ගයේ කාබාසින මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් හම්බුණා. නම කියන්නේ නැහැ හොඳ නැති නිසා. මම කතා කරලා කියනවා අපි හදන අලුත් ආණ්ඩුව. මම කොහොමද හදන්නේ? ජනාධිපතිවත් තේනවා මම බලන්න කොමිසමේ වාර්තාව රනිල් හිරේ බන් කමිෂන් වාර්තාවේ වැරදිකර කවුරු ඉන්නවා කියලා සඳහන් වෙලා තිබුණා නම් අධිකරණ ගිහිල්ලා දඬුවම් ලබා දෙයි. කිසි ප්‍රශ්නයක් සැකයක් තියා ගන්න එපා. මහ බැංකුවට ණයක් දුන්නා. ණය අරගෙන සහතිකයක් ගත්තා බෑන. ඒ සහතිකේ බෑන ආයි මහ බැංකුවටම වික්කා. බෑනගේ ලාභය කෝටි 530යි. කෝටියකට දෙනවා 10 11 10000. 10 11 500ක මිටියක් ගහපු ගාම ගඩොල් කැටයක් වගේ. කෝටි 530ක් කියලා කියන්නේ ගඩොල් කැට 10600. ලොකු පෝරණු තුමා. දැන් ගඩොල් පෝරණු දකින්නකොට මතක් වෙනවා අර්ජුන එළෝසි. මහජනගේ ධනිය හොරකම් කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉඩ දුන්නු. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ කාලේ වේදිකාව ගැන කියලා කිව්ව පළේට ආපුවා. පුරවණ ඔක්කොම ජනතාවගේ සා. කොහොමද දන්නේ සා? පිරිලද? ඒ දේ පල්ලේ හිලක් වෙන්න උනා.